දෂය වංචාාව නාස්තේ අ කක්‍රමිකතා සහ ආකාරක්ෂමතාවය ගැන රට ඇත්ත කිය ටෙලිවිසින් ටෙලිවකිය දැ දැන් අදලියන්නේ තුන්සියාසු නම වැනි ටෙලිවැකය. අප මේ සාකච්ඡාවට බඳන් කරන්නට උත්සහ කරන්නේ. රටක් හදන්න පුළුවන් රටවල් දියුණු කරලා තියෙන්නේ මොුණ වගේ නායකින්ද කියන එක ආංගේ නායකින්ගේ ගති ලක්ෂණ විමසල බලන්ට තමයි හරිය දැ අපේ රට අද වනතෙක් පාලනය කළ උන්දලට මේ රට දියුණු කරන්ට බැරි වනාානේ නේද ඒකනේ ඇත්ත අවුරුදු හතලිහක් පණහක් පිතර ඔය දියවන්නාවේ ඉඳලාත්. දියුණු රටක් හදන්න මේ සමහර උඳලට බැරිවනාානේ ඒ කියන්නේ එහෙනම්. අවුරුදු හතලිහක් පණහක් බලේ ඉඳලත් බැරිවනාා කියන්නේ. ආඒඉතිං ඒ අයටම හෙට පුළුවන් කියලා. නේත හෙට අමුතු වෙන සක්කරන්ට පුළුවන් කියලා හිතන්ට තරන් සාධක නෑනිි. නමුත් පුදු මෙය මේ කිසිම කෙනෙකු අවුරුදු හතලිහක් පලහකුන් බලහත්කාරීෙන් දියවන්නාවට ගිය නෑනි. මේ උන්ද ලව හැම වතාවකම දියවන්නාවට යවල තියන්නේෙ කවුද අපි ආය යවන්නේෙත් කෞද අපි. එහෙම සුදුසු නැති පුද්ගලෙන්ට නේද අපි මේ දිගින් දිගටම රටභාරදීලතියෙන්නේ ඔවු ඒක තමයි ඇත්ත. එහෙනම් වැරදි උන්දලාතට බලේදීම අපේ වරදාම්. එහිලා චන්දදායකැ වන අපේ දේශපාලන හා ආර්ථික ශක්ෂරතාවේ පිළිබඳව බරපතල ගැටළුවක් ඇති බව අවිවාධාත්මකයි. චන්දදායකයාගේ දේශපාලන සහ ආර්ථික ශක්ෂරතාවේ වෙනුවෙන් මාධ්‍යය ඉටු කළ යුතු වගකීම් නිවැරදිව ඉටුවන්නේ නැති බව ආයේ අමුත්වෙන් කියන්ට දෙයක් නෑ. අපි දැන් බලමුකෝ නිතරම චන්දකාලේදී. අපේ රටේ දේශ පහල්න්නක්නින්ගේ නමට ඉදිරිියෙන්! නාමට ඉදිරියෙන් මේ පෝරටම පට බැඳෙන්න නාම පදකීපයක් තියෙනවා අනේද. මෙ නිහා උග්ගතා මාරදක්ෂය! හන්න බුද්ධිමතා! හෙන්න්න උගතා වියතා මහා පරාඥඥා, අහෂෘතිය සට්ට සට්ට ගාල ඉංග්‍රීසි කතා කරනවා. චන්ද කාලට මේ වචන එලියට එනවම නේද. පෝස්ටර් වල කොච්චරතියෙනවාද. උගතතාට චන්දේදම කියලනේද. අර ගෝටආබේරජ පක්ෂක වෙලාවේ මතකනෙ ස්ලෝගන්නෙ කක් නේද. ඒ ලෝගන්න එක ඇතිබුණනේ උගතුන් වියතුන් පාර්ලිවේතුට යවමු කියලනද. උගතුන් වියතුන් පාරිමේන්තුට යවුම කියලති. අන්තිමට යවන නේද. අන්තිමට උන්දල සට්ක එකතුේලා ගෝටාබේරාජ පක්ෂෝ ගෙදරම හර නද. ඇත්තටම මේ න? පදවල නියම අර්ථය උකහාගන්නේ නැතිබ. මේ නාම පදවල නියම අර්ථය තේරුම් ගන්නේ නැතුව තමයි අපි මේ දිගින්දිකටම රැවටෙන්නේ. හොදේ නාම පදයට රැවටිලා අපි ක්‍රියාපදය භාර දෙෙනවා. ඒක අන්නේ උගතා කියන නාම පදේ පදනම් කරගෙන රට දියුණ කරන ක්‍රියාව අපි භාර දෙෙනවා. නාම පදේම වැරදිී. හොඳේ මේ අවරුදු හැත්ත පහත්තුළම වැඩේ ෆෙල් ය අහන්ට දෙයක් නෑනෙ නේද. අපේ උගත්තු වියත්තුූ මේ තාමත් අර ලෝකයේ දියුණු රටවල්දියා බලබල විශ්මයටයි මවිතයටයි පත්වමෙන්න්නන්නවා. උඳලා විශ්මයට පත්වෙනවා මවිතයට පත්වෙනවා අපි මෙහ තවත් තව හිංගමනට පත්වෙනවා නේද. එහෙම නම් අපි මේ නාම පදවල අර්ථේ හොයන්ටඕනේ. මේ නාම පදවල අවුලක්තියනවා කියලා තේරුම් ගන්නට ඕනේ හරිද අපි හිතන්නෙම උගත්තා දක්ෂයා ඉංග්‍රීසි දන්න කෙනාව වියතා බුද්ධිමතා. ප්‍රාක්ඥියා බහුස්ෘතය නේද ඒ ඇනේ ඇසූපිරූ තැන් ඇති පොත්්තුන් හාරසීයක් නැතුන් හරසියන්න මේ තුන් හාර දහක් කියවල ඇති කෙන නේද මහර වැඩකාරෙක්. මිනිහට ගහන්ට මිනිෙක් නෑ කියලන්නේ ඇ ැන්හිමින් බලමු දෙෙනං ඒක හරිද කියලා. ඇත්තටම උගතුන් සහ බුද්ධිමතුන් කියන්නේ කාටද කියලා වෙන්කරල බලමු. මුලින්ම කක්තේරුම් ගැමමු මේ උගතා කියන වචනය සහ බුද්ධිමතා කියන වචනය දෙකක්.හොඳේ දෙකක්. තේරුම් දෙකා අි මොලින්ම බලමු උගතා යනූ කවරෙක්ද කියලා නේද සමාජ දැනුම එහෙමත් නැත්තම් අධ්‍යාපනය තුළින් එහෙමත් නැත්තම් මේ පොතපත කියවීමෙන් ලෝකයේ විධදේ පිළිබඳව දැනම ලබාගන්නට පුළුවවා දැ උදාහරණයක් ලෙස සමහරුන්ට ලෝක යුද්ධ කටපාඩක් තව සමහරුන්ට විින්සන් චර්චිල්ගේ ඉඳලා මානවම්ම රජුදක්වා නේද කියවූ කෙරු දේවල් කටපාඩම් එවැනි මතකයක් ඇති අයට අප බොහෝ විට කියන්නේ උගත් අයෙක් වියත් අයි කියලත් පාවිච්චි කරන්ට පුලුවන්. ලංකාවනම් ඉතින් ඉංග්‍රීසිත් හොඳට දන්නවනම් මිනිහා උගතෙක්කේ අපි වැඩියෙන් සලකන. හොඳේ දැන් ඒ තමයි උගතා. අපි දැම්බලමු මේ උගතගෙන් බුද්ධිමතාවෙන් වෙන්නේ කොහොමද කියලා. එකට හරිම ලේසි ඔය ග්‍රීක මහාදර්ශනික. සොක්ට්‍රටස් කියලා තියෙන කියමනක් පාවිච්චි කර හම වැඩේ තේරුම් ගන්ට පුලුවන්. හොඳේ සොක්‍රටස් කියේනන්න මෙහෙම තමන්ගේ පරිකල්පනේ මේ පරිකල්පනය කැ ඉමජිනේන්. හරි කල්පනය මනාලෙස මේ විය හැකි පුද්ගලයා බුද්ධිමතෙක් කියලා. දැන් පැහැදිලිද මේ උගතා සහ බුද්ධිමතා කියන්නේ දෙන්නෙකු කියලා නේද. අපි මේතාක් මේ රට බාරදුන්නේ උගතයි බුද්ධිමතයි පටලවගෙන හොඳේ අපි හෙට්ටෙලිවකෙන් බලමු මේ උගතා සහ බුද්ධිමතා ගැන උදාහරණ දෙකන්න. ප්‍රශ්ණයක් දීලා ඒ ප්‍රශ්නට මේ උගතා සහ බුද්ධිමතාගේ උත්තර කොයි වගේදි කියලා. හොඳදේ ඔවු හෙට්ට ෙලිවකි වරදදන්නම නැතුව අහල තේරුම් ගන්ටකු පරිකල්පනේ නැත්තම් ඉමැජිනේෂන් ඇති පාලකින්ව හොයාගන්නෙක් කහොමදි කියලා හොඳේ ඔවු එමන අපි හෙට්ට ටෙලිවකයෙන් ඒ ගැන කතා කරමු.